අයිබෝන් කෙල් පිළිගන්නවා YouTube යාළුවෝ ඔක්කොම ගියර් කැම්ස් YouTube channel එකට mechanical engineering ගැන science and technology ගැන day to day mechanics ගැන life hacks ගැන දැනගන්න subscribe කරන්න අපේ channel එක. පළදින bell icon එක click කරලා තිබ්බොත් මේ වගේ වටිනා videos ඔයාලා ළඟටම ගෙනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම අද Pro E video series එක යටතේ තවල් tutorial එකක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම අපේ channel එක gear cams ඉතින් gear cams YouTube channel එකෙන් pro engineer use කරලා gear එකක් design නොකොලොත් ඒක අඩුපාඩුවක් වෙයි කියලා හිතුණා. ඉතින් අපි අද බලමු pro engineer use කරලා කොහොමද spur gear එකක් බොහොම ඉක්මනට design කරගන්නේ කොහොමද කියලා. අපි යමු video එකට. පුරුදු විදිහටම working directory එක set කරනවා මම. Pro E projects file එකේ ඊට පස්සේ new file name එකට මම spur gear කියලා add කරනවා. මෙන්න මේ විදිහට මට Pro E interface එක ලැබුණා. මම මුලින්ම ස්කෙචින් පාර්ට් එකෙන් අපේ ඩ්‍රෝවින් එක පටන් ගන්න. මම යනවා ස්කෙච් එකක් ඇඳ ගන්න ෆ්‍රන්ට් වීව් එකේ ප්ලේන් එක සිලෙක්ට් කරලා ස්කෙච් දුන්නට පස්සේ මෙන්න මේ විදිහට ෆ්‍රන්ට් වීව් එක ෆ්‍රන්ට් වීව් එක ලැබෙනවා. මම මුලින්ම ගියා එකේ addendum circle එක dedendum circle එක create කරගන්නවා. මෙන්න මේ විදිහට diameter 150 130 විදියට දීලා ඕකේ කරගන්න. ඊගාට මම extrude tool එක තෝරගන්නවා. අපි මේ ඇඳපු sketch එක extrude කරගන්න. extrude tool එක අපි මීට කලින් පාවිච්චි කරලා තිනවා. මේ වෙලාවේදී මම මේ symmetric model එක තෝරලා මෙන්න මේ විදිහට මම symmetric tool එක තෝරලා depth එක 50 විදිහට දෙනවා. එතකොට මට මෙන්න මේ විදිහට 50 mm extrude එකක් මගේ model එකෙන් බලා ගන්න පුළුවන්. හරි මම ඉක්මනට එකෙන් sketch exit වෙනවා. ඊගාවට මං ආයෙමත් මගේ ප්ලේන් එක තෝරනවා. ප්ලේන් එක සිලෙක්ට් කරලා ඒක උඩ මං ස්කෙච් එකක් ක්‍රියේට් කරගන්න යනවා. ඔයාලට මතක ඇති මං කලින් ටියුටෝරියල් එකකදී කියලා දුන්න ප්‍රොජෙක්ට් ටූල් එක පාවිච්චි කරලා කොහොමද sketch එකක් create කරගන්න කියලා. මම මේ method එක මෙතෙන්ටත් පාවිච්චි කරනවා. මෙන්න මේ විදිහට project tool එක තෝරලා මට ඕන කරන edges මේ විදිහට select කරගන්නවා. මෙන්න මේ ආකාරයට පහසුවෙන් මට මෙන්න මේ mid plane එකේ circle එක create කරගන්න පුළුවන්. මම එකෙන් exit වෙලා extrude tool එකට ආයෙමත් යනවා. symmetric tool එක තෝරගෙන මේක 25ක් විදිහට දීලා ඕකේ කරගන්නවා. ඊගාවට අපේ ස්පර් ගියර් එකේ ගොඩක් වැදගත් පාට් එක ගියර් ටීත් එක ඩිසයින් කරන්න යන්නේ මම. අපේ ප්ලේන් එක තෝරලා ස්කෙච් එකක් ක්‍රියේට් කරගන්නවා. මුලින්ම මල් ලයින් ටූල් එකෙන්
මුලින්ම මම සෙන්ටර් ලයින් එකක් ක්‍රියේට් කරගන්නවා මේ විදිහට මගේ ඩ්‍රොවින් එකේ පහසුව සඳහා ඊගාවට මම ආයෙමත් ප්‍රොජෙක්ට් ටූල් එක පාවිච්චි කරලා මේ විදිහට අවුටර් ඩයිමීටර් එක ක්‍රියේට් කරගන්නවා ලයින් ටූල් එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ඊගාවට ආක් ටූල් එක පාවිච්චි කරනවා මේ විදිහට මෙන්න මේ විදිහට මම ඇඳගත්තු අවුටර් සර්කල් එක උඩ ඉඳලා මෙන්න මේ විදිහට ක්ලික් කරලා 3 point arc කියන ටූල් එක පාවිච්චි කරනවා දැන් ඊගාවට මම මේකේ ඩිමෙන්ෂන් මාක් කරන්න යන්නේ මෙන්න මේ විදිහට 5 mm විදිහටත් රේඩියස් එක 57.33 විදිහට දීලා මට අනවශ්‍ය කරන ලයින්ස් ඩිලීට් සෙග්මන්ට් ටූල් එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ඩිලීට් කරගන්න. ඊගාවට ඊට පස්සේ ඔයාලට තවත් වැදගත් වෙන ටූල් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න යන්නේ මේ ටූල් එක තමයි මිරර් ටූල් එක. මං ඇඳ මෙන්න මේ ස්කෙච් එක මට මිරර් කරගන්න ඕනේ. මං ඒකට මං ඇඳ කොටස් ටික මෙන්න මේ විදිහට සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මිරර් ටූල් එක දීලා මිරර් කරන්න ඕනේ ඇක්සිස් එක මෙන්න මේ විදිහට ප්‍රෝ ඉන්ජිනියර් සොෆ්ට්වෙයාර් එකට දුන්නට පස්සේ එයා මිරර් එක ක්‍රියේට් කරගන්න ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මම මිරර් එකෙන් එක්සිට් වෙනවා ඊට මම එක්ස්ට්‍රූ ටූල් එකට යනවා ඔයාලට පේනවා ඇති දැනටමත් මේ ස්කෙච් එක මෙන්න මේ විදිහට එක්ස්ට්‍රූඩ් වෙලා තියෙනවා මම මේක 50 mm විදිහට සිමෙට්‍රික් ටූල් එක තෝරලා එක්ස්ට්‍රූඩ් කර ගන්නවා. ඔයාලට පේනවා ඇති ගොඩක් හොඳ ගියර් ටීත් එකක් මට ලැබුණා. ඊගාවට මම රවුන්ඩ් ෆිලට් ටූල් එක තෝරනවා. රවුන්ඩ් ෆිලට් එක ටූල් එකේ රේඩියස් එක 3 mm විදිහට දීලා මෙන්න මේ විදිහට මම රවුන්ඩ් ෆිලට් කර ගන්නවා මගේ edges දෙක ඊගාවට මං ඔයාලට පේනවා ඇති මෙන්න මේ model tree එකේ අපි කරපු activities එකින් එක බලා ගන්න තියෙනවා extrude 1 extrude 2 එක ඒ වගේම extrude 3 සහ round 1 එක මේ තියෙන්නේ අපි අන්තිමටම කරපු gear teeth එකේ extrude 3 කියන workout එක සහ round fillet 1 එක මට ඕනේ මෙන්න මේ දෙන්නව ගෲප් එකක් විදිහට ක්‍රියේට් කරගන්න. මං කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරලා මෙන්න මේ දෙන්නව මේ විදිහට සිලෙක්ට් කරලා මෙන්න මේ අයිකන් එකෙන් ගෲප් එකක් බවට පත් කරනවා. දැන් ඔයාලට පේනවා ඇති ඒ තිබ්බ මෙන්න මේ ඉවෙන්ට්ස් දෙකක ගෲප් එකක් බවට පත් වුණා. මං ඊගාවට තවත් ගොඩක් ඉන්ටරෙස්ටින් සහ වැදගත් දෙයක් ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න යන්නේ පැටර්න් ටූල් එක. පැටර්න් ටූල් එකෙන් පුළුවන් යම් කිසි මොඩල් එකක් නැත්නම් ලෝකල් ගෲප් එකක් යම් කිසි පැටර්න් එකකට අනුව රිපීට් කරන්න. අපි බලමු මේ ගියර් ටීත් එක කොහොමද මේ සර්කල් එක වටේ නැත්නම් අපේ මොඩල් එක වටේ රිපීට් කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට පැටර්න් ටූල් එක සිලෙක්ට් කරාට පස්සේ ඔන්න ටැබ් එකක් බලා ගන්න පුළුවන්. එතනින් සිලෙක් පැටර්න් ටයිප් එක ඇක්සිස් විදිහට දෙන්න මෙන්න මේ සෙන්ට එකේ තියෙන ඇක්සිස් එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරනවත් එක්කම එයාගේ සිලෙක්ෂන්ස් මාර්ක් කරන්න පටන් ගන්නවා. බැරි වෙලා හරි මෙන්න මේ ඇක්සිස් එක ඔයාට ඉන්ඩිකේට් කරන්නේ නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ ඩේටම් ඩිස්ප්ලේ ෆිල්ටර් එකට ගිහිල්ලා ඇක්සිස් ඩිස්ප්ලේ කියන පොයින්ට් එකට ටික් එක දාන්න. එතකොට ඔයාට මෙන්න මේ විදිහට ඇක්සිස් බලා ගන්න පුළුවන්. මං මට ගියර් ටීත් 12ක් මේක ක්‍රියේට් කරගන්න ඕනේ. මං එකින්ද මෙතෙන්ට කියලා දෙනවා. එතකොට 360 degrees 12 වලින් බෙදුවාම 30 degrees වෙනවා. මෙන්න මේ විදිහට ඕකේ කරලා අපිට ස්පර් ගියර් ටීත් ක්‍රියේට් කරගන්න පුළුවන්. ගොඩක් හොඳ ගියර් ටීත් එකක් අපිට
ක්‍රියේට් වුණා. මෙන්න මේ විදිහට ස්පර් ගිය එක ක්‍රියේට් කරගත්තට පස්සේ අපි මේකේ හෝල් එක ක්‍රියේට් කරගන්න යනවා. මම ආයෙමත් මිඩ් ප්ලේන් එක සිලෙක්ට් කරලා ඒකේ ස්කෙච් එකක් ක්‍රියේට් කරගන්නවා. මෙන්න මේ විදිහට ආයෙමත් සර්කල් ටූල් එක පාවිච්චි කරලා ඩයමීටර් එක තියෙන සර්කල් එකක් ක්‍රියේට් කරගන්නවා. ඊට පස්සේ ඒ වගේම ඊට පස්සේ මේ විදිහට මම මගේ ස්කෙච් එකෙන් සිට්ටලා extrude tool එක තෝරලා ස්කෙච් එකේ ආයමත් තෝරනවා symmetric tool එක. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ඒත් එක්කම මෙන්න මේ විදිහට මට extrude එක ලැබිලා තියෙනවා. ඔක්කේ කරනවා. ඊළඟට මගේ mid plane එක තෝරලා ස්කෙච් එකක් create කරගන්නවා. circle tool එක පාවිච්චි කරනවා. එතෙන්දි මං 25 mm පාවිච්චි කරනවා. ඒ වගේම line tool එක උදව්වෙන් මට ඕන කරන හැඩය ලබා ගන්නවා. මෙන්න මේ විදිහට මන් ලිමිටේෂන් සෙන්ස් කරනවා. මට අනවශ්‍ය කොටස් මේ විදිහට ඩිලීට් කරගන්න. මට අවශ්‍ය කරන ස්කෙච් එක ක්‍රියේට් කරගත්තට පස්සේ මම මෙන්න මේ විදිහට එක්සිට් වෙනවා. extrude tool එකට ගිහින් මගේ හෝල් එක සහ key hole එක මෙන්න මේ විදිහට extrude cut tool එක පාවිච්චි කරලා මම ලබා ගන්න. මෙන්න මේ විදිහට මම extrude cut tool එක පාවිච්චි කරලා hole එක create කරගත්තා. දැන් ඔයාලට පේනවා ඇති අපි ගොඩක් හොඳ ස්පර් ගිය එකක් ක්‍රියේට් කරගත්තා. දැන් අපි මේකේ ෆිනිෂින් ප්‍රොසෙස් ටිකට යන් මම රවුන්ඩ් ෆිලට් ටූල් එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට මේ සර්ෆේස් එක 3 mm ෆිලට් එකක් දෙනවා. ඔයාලට කැමති ඩයමීටර්ස් ඔයාලගේ ප්‍රොජෙක්ට් එකේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතෙන්දි 3 mm තමයි පාවිච්චි කරන්නේ. ආයිමත් මං රවුන්ඩ් ෆිලට් ටූල් එක යූස් කරලා mm දෙකක දැන් වලට පේන ඇති ඒත් එක්කම ගොඩක් හොඳ ස්පර් ගිය එකක් මට ලැබිලා තියෙනවා. මම මේකේ ඇපියරන්ස් එක පොඩ්ඩක් චේන්ජ් කරලා අපිට ප්‍රියමනාප තත්යකට පත් කරගන්න හදන්නේ. ඇපියරන්ස් එක චේන්ජ් කරන්න මම මෙන්න මේ විදිහට ඇපියරන්ස් view tab එකේ ඇපියරන්ස් කියන ටූල් එක පාවිච්චි කරනවා. ඊට කලින් මම මේ ඔබ්ජෙක්ට් එක ඔක්කොම සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට මට ඕන කරන කලර් එක ඇඩ් කරනවා. එතන මම කොබර් කලර් එකක් පාවිච්චි කළේ. මට හිතෙනවා මේකට තව ටිකක් ඩාර්ක් කලර් එකක් පාවිච්චි කරන්න. මම ඒකට මම මෙන්න මේ විදිහට මගේ
appearance එක remove කරලා ආයෙමත් මේ විදිහට appearance එකක් add කරනවා. ඔයාලා tone නම් hole එකට තව ටිකක් dark color එකක් පාවිච්චි කරන්න මෙන්න මේ විදිහට මම අවශ්‍ය කරන තැන් වලට විතරක් color set කරගන්න. දැන් ඔයාලට පේන විදිහ ගොඩක් හොඳ ස්පර්ගිය එකක් මට ලැබිලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් Pro යූස් කරලා නැත්නම් Creon software එක යූස් කරලා ගොඩක් පහසුවෙන් ස්පර්ගිය එකක් ඩිසයින් කරගන්න. ඉතින් ස්පර්ගිය එකක් ඩිසයින් කරන ක්‍රම තව ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒ හැම දෙයක්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි වීඩියෝ එකේ මොන හරි අඩුපාඩුවක් තිබ්බනම් ප්‍රශ්නයක් තිබ්බනම් මේ හැම දෙයක්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ බෙදා ගන්න පුළුවන්. එහෙමනම් අලුත් වීඩියෝ එකක් හම්බෙනකන් Pro Engine ගැන ස්ටඩි කරන්න, රිෆර් කරන්න, යාළුවොත් එක්ක බෙදා හදා ගන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න මතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.